රැයක් පහන් වුණා. අලුත් තිරක් පෑව්වා. අලුත් දවසක් උදා වුණා. සිරමැදිරියේ රාත්‍රියේ ගත කරපු අපිට උදේ 6ට සීනු නාදය ඇහෙනවා. මේ සීනු නාදය ඇහෙනකොට අපි ඉක්මනින් ඇහැරිලා ඇවිල්ලා මූණකට හොදගෙන මෙන්න මේ උදේට කෑම දෙන බවුසරේට කෑම ටිකක් අරගෙන අපේ ඉන්න තැනකට ගිහිල්ලා උදේට කෑම ටික කනවා. මේ ඔක්කොටම අපිට හම්බෙන්නේ විනාඩි 40යි. ඊට පස්සේ අපි පෝලිං වෙන්න ඕනේ දවසේ රාජකාරිය ආරම්භ කරන්නට. දන්නවද මේ මොකද්ද කියලා? මේකට කියන්නේ අඳුරු කුටිය කියලා. ඇයි අඳුරු කුටිය කියලා කියන්නේ? ආලෝකය ලැබෙනවා බොහොම අඩුයි මේකට. අඳුරේ ඉන්න වෙන්නේ. දැන් මේ අච්චු ලබලා සිරගත වෙන සිරකරුවන් මේ හිරගේ ඇතුලේ විනය විරෝධී වැඩක් කළොත් ලොකු මහත්තයාට පුළුවන් ඔවුන්ට වෙනමම දඬුවම් කරන්න. ඒකට තමයි මේ අඳුරු කුටිය හදලා තියෙන්නේ. ගොඩාක්ම වැරදි බරපතල විනය විරෝධී වැඩක් කළොත් බරපතල ලෙස විනය කඩ කළොත් මෙතන තියෙන කාමර 10න් එහා තව කාමර දෙකක් තියෙනවා. මේ කාමර දෙකට කිසිසේත්ම ආලෝකයක් ඉරේලියක් වැටෙන්නේ නැහැ. කොටින්ම කිව්වොත් සතියක් මේ කාමරයක හිටියොත් ඇස් දෙක පේන්නේ නැතුව යනවා. බට් මේ හිරගෙදර ටැංකි වතුර නාන්න උනානේ. හැබැයි ඉතින් ඒකත් කැමති තරම් නාගන්න බෑ. මේ බාල්දිය තියෙනවනේ, මේකෙන් 15ක් වගේ තමයි නාගන්න පුළුවන්. මොනවා කරන්නද? මේවත් ඉතින් අපිම දාගත්තු බාල්දිනේ. නව් එයා තමයි ටැංකි පාටියේ ලොක්කා. එයා නවත්තන්න ගොවම වැඩේ නවත්තන්න ඕන. තව වතුර බාල්දියක් නාන්න කොච්චර ආස වුණා. ටැංකි පාටියේ ලොක්කා කිව්වොත් කිව්වා. අපි දැන් සබන් ටිකක් ගා ගන්න හදන්න. අපි දැන් හයක් දාගෙන සබන් ගෑවා. තව හයක් නාලා කුණු වතුල්ලන්න දෙනවා. ඊළඟ හයෙන් යන්න ඕනේ. අපි හය අපි ගන්න. වතුර ටික නම් නාගත්තා. මේ රස්තේ ඉතින් කොච්චර නෑවත් වැඩක් නෑ. හරි ග්‍රීස්මයි. දැන් ඉතින් නාගෙන කෑම එකක් තරම් සුපුරුදු නවාතැනට. අපි කරපු වැරදිවලට නීතියෙන් අච්චු කරාට පස්සේ අපිට උරුම වෙන්නේ මෙන්න මේ හිර ගෙදර. මේකේ අපි 6-7 දෙනෙක් එකට ඉන්නවා. සමහර වෙලාවට ටිකක් අඩු වෙනවා. මේ සියලු පහසුකම් අපිට ලැබෙන්නේ මේ සිරකරුවන්ගේ තියෙන ජේෂ්ඨත්වය අනුව. අලුතෙන් එන හිරකරුවෙකුට සමහර විට දවස් කිහිපයක් යනකම් රැය පහන් කරන්න වෙන්නේ මේ සිරමැදිරිය තුළ හිටගෙන. නිදිය ගන්න වෙන්නේ හිටගෙන. බොහොම කටුක අත්දැකීමක්.